කුමරිය සොයා කිය ගමන. එකමත් එක කාලෙක ආකිඩේ නමින් රජ කෙනෙක් ජීවත් වුණා. එයාගේ බලාපොරොත්තු වුණේ ආදරය පිරුණු රාජධානියක්. ඒ වගේම රටේ ජනතාවට හොඳින් සලකන්න. මේ නිසාම රටේ ජනතාවත් නොනැවති ඔහුට ආදරය කළා. ඉතින් මේ රජතුමා මොනතරම් සතුටින් ඉන්න ඕනේද? ඒ තාකිඩේ රජතුමාට එහෙම වුණේ නෑ. ඔහු බොහොම ශක්තිමත්, බුද්ධිමත්, ඒ වගේම නීතියට වැඩ කරන කෙනෙක්. දෙවියනේ, ස්තුති ඔබලගේ වර්ණනාවට. එතුමා හැමෝටම පෙරලා කෘතඥ වුණාට එතුමා හිතේ ටිකක් දුකෙන්. ඒකට හේතුව මේ ආදරය සතුට බෙදාගන්න කෙනෙක් නැතිවීම. ඇත්තම කිව්වොත් රජ බිසවක් හිටියේ නෑ. එතුමා මුළු රාජධානිය පුරාම තමන්ට සුදුසු කෙනෙක්ව හොයන්න පටන් ගත්තා. ඒත් ගැළපෙන කෙනෙක් ලැබුණේ නෑ. ඇයි ඒ ළමයට යන්න දුන්නේ? ඇයට මං කරන එක විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ. එයාලා කිසි කෙනෙක් හිනා වෙන්නවා සෙල්ලම් කරන්නවත් දන්නේ නෑ. එහෙනම් ඔබතුමා කැමති මොන වගේ කෙනෙක්ටද? ඇය ත්‍රාසජනක දේවල් වලට කැමති වෙන්න ඕනේ. බුද්ධිමත් විනෝදකාමී වෙන්න ඕනේ. ඔබ දන්නවනේ මං කියන දේවල්. හා, මට හිතාගන්න බෑ කවදද එයා මට මුණ ගැහෙන්න කියලා. ඔන්න එක දවසක් එතුමා දැක්කා තමන්ගේ වරායට නැවක් ඇවිල්ලා තියෙනවා. එතුමාට ඕන වුණා ඔවුන් වෙළඳාමේ යන අතරතුර විඳපු අත්දැකීම් ගැන දැනගන්න. මට හිතාගන්න බෑ මං මුහුදුකොල්ලකාරියෙක්වද විවාහ කරගන්න කියලා. මං හිතන්නේ ඔබතුමාගේ ජනතාව ඒ ගැන සතුටු වෙයි කියලා. ඒක ඇත්ත. ආකිඩේ රජතුමාට නාවිකයන් දිහා බලාගෙන ඉන්නකොට අදහසක් ආවා. මුහුදු වෙළෙන්දල් ලෝකේ හැම තැනකටම ගිහින් ඇති. සමහර විට එයාලා දන්නවා ඇති මට ගැළපෙන විදිහේ කාන්තාවක් ගැන. ඉතින් ආකිඩේ රජතුමා අහපු ප්‍රශ්නවලට නැවේ ආපු වෙළෙන්දන් පුදුම වුණා. ඔබතුමාට සරිලන කුමාරිකාවක් ගැන දහන්නේ උතුමාණෙනි. කොහොමද හෙලේන කුමරිය? බටහිර තියෙන රාජධානියේ ඉන්නේ. මං අහලා තියෙනවා ඇගේ සුන්දරත්වය නිසා ගොඩක් දෙනෙක් ඇයට කැමතියි කියලා. ඒ විතරක් නෙවෙයි, ඇය මායාකරුවෙකුගේ දුවෙක්. ඇයි ඇය තවමත් කිසි කෙනෙක්ව විවාහ කරගන්න නැත්තේ? අපිට ගොඩක් අමුතු විදිහේ කතා අහන්න ලැබිලා තියෙනවා ඇය මිනිස්සුන්ගේ අතින් ලිස්සලා යන විදිහ ගැන. ඒ කියන්නේ පැනලා යනවා කියලාද? නෑ, මං ඇත්තටම කියන්නේ ඇය ලිස්සලා යනවා කියලා. මටත් ඒ ගැන හැටි තේරුමක් නෑ. ආරංචිය නම් එහෙමයි. ඒ කතාව අහපු රජතුමා ඒ ගැන ටිකක් උනන්දු වෙන්න පටන් ගත්තා. මම තීරණය කළා හෙලේනා කුමරියව හොයාගෙන යන්න ඕනි කියලා. ඉන්න, ඔබගේ රාජධානී ඉඳන් එහෙට යන්න ඔබට අවුරුදු 10ක් යනවා. මොනවා? එතකොට ගිහින් ආපහු එන්න තවත් අවුරුදු 10ක්. මේක නම් විහිළුවක් නෙවෙයි. ඇත්තටම රජතුමාට මේක අදාහගන්න බැරි දෙයක් වුණා. රජතුමාට මේක දරාගන්නම බැරි වුණා. දුන්න තොරතුරු වලට නාවිකයන්ට මුදල් දීලා රජතුමා අහපව් යන්න ගියා. හැබැයි ගිය ගැඹුරු කල්පනාවක. කොයි තරම් කල්පනාවේද කිව්වොත් එතුමාට යන පාරත් අමතක වුණා. රජතුමනි, ආකිඩේ රජතුමනි! මොකක්? ඕ, මම මේ කොහෙද ඉන්නේ? එතුමා දන්නෙම නැතුව තිරිඟු වගා කරලා තිබුණු භූමියක් ළඟටම ඇවිත් තිබුණා. මේ භූමිය මොන තරම් රන්වන් පැහැතිද! මේ භූමියයිති ගොවියන් හොඳ උනන්දු අය වෙන්න ඕනේ. අවට බලපු ආකිඩේ රජුට පෙනුණා ඒ රන්වන් භූමිය වැඩ කරමින් ඉන්න මිනිස්සු 4 දෙනෙක්ව. රජතුමා ඔවුන් වෙත පැමිණෙනව දුටු විගසම ඉක්මනින්ම ඔවුන් නැගී සිටියා. මේ භූමිය අයිති කාටද කියලා කියනවද? ඒක අයිති අපිට යුතුමානෙනි. අපි නිහතමානී ගොවි පවුලක සහෝදරවරු පිරිසක්. අපි සීසාලා භූමිය වගා කරනවා. අපිටම උරුම වෙලා තියෙන අපේ හැකියාවල් පවත්වාගෙන යන ගමන්. ඕ, ඇත්තටම ඒක නම් නියමයි. ඔවුන්ගෙන් අහන්න තියෙන හැකියාවල් මොනවද කියලා? අනේ රජතුමනි, අනේ ඕක අහන්නකෝ. ඉතින් රජතුමා මේ තරුණයින්ට පැවසුවා ඔවුන්ගේ විශේෂ හැකියාවල් ගැන කියන්න කියලා. එඩ්මන් කියන වැඩිමල් කෙනා කිව්වා මුළු ලෝකෙම තියෙන රහස් දකින්න පුළුවන් තරම් උස කුළුණක් තමන්ට හදන්න පුළුවන් කියලා. දෙවනියා වුණු කෝස්ටයා කිව්වා රජුගේ හොඳම නැව්පවා පසු කරගෙන යන්න පුළුවන් තරම් වේගවත් නැවක් ඔහුට හදන්න පුළුවන් කියලා. මන්නම් හිතන්නේ මේ කෙනා පුරසාරං කියවනවා කියලා.
ඒත් ඒක හරිම අපූර්ව දෙයක් වගේ හිතෙන්නේ. තුන්වෙනි සහෝදරයා ඩේමියන් කිව්වා කිසිම සතෙක්ට ඔහුගෙන් පැනලා යන්න බෑ කියලා. මොකද ඒ සතාව අල්ලගන්න පුළුවන් ඕනම විදිහක උපකරණයක් ඔහුට හදන්න පුළුවන් නිසා. අනික ඒක කොහෙ වැටුණත් ඔහුට නිතරම ඒක අල්ලන්න පුළුවන්ලු. මේ හැමදේම විශ්වාස කරන්න අමාරුයිනේ. එතකොට ඔබට මොනවාද පුළුවන් බාල දරුවෝ? බාලම සහෝදරයා ඕරල් කිව්වා ඔහුට ඕනම කෙනෙකු වසඟයට ගන්න පුළුවන් කියලා. මිනිස්සුන්ව, සතුන්ව, කුල්ලන්ව, මුණ ගැහෙන ඕනම කෙනෙක්. ඔබලට ඔය තියෙනවා කියන අමුතු හැකියාවල් ගැන නම් මට හරිම පුදුමයි. රජතුමා මේ හතර දෙනා දිහාම බලලා බොහොම හොඳට කල්පනා කළා. ඇයි මේ හරි අපූර්වයි. ඔබට පේන්නේ නැද්ද මේ මිනිස්සුන්ට පුළුවන් ඔබතුමාව හෙලෙන කුමරිය ළඟට ගෙනියන්න? ඉතින් ඔහු ඔවුන්ට පැහැදිලි කළා තමන්ට ඔවුන්ගෙන් අවශ්‍ය දේ ගැන. ඒවට ඔවුන්ද පහසුවෙන් එකඟ වුණා. මීළඟ දවසේ උදේ සහෝදරයන් තුන්දෙනා වැඩ පටන් ගත්තා. රජතුමාට පැවසුවා විවිධ විදිහ අමුද්‍රව්‍ය ඔවුන්ට ගෙනත් දෙන්න කියලා. අනර්ගම පාෂාණවල ඉඳන් ඉතාම ශක්තිමත් ලෝහ දක්වා හැමදේම. එඩ්මන්ඩ් මෙවන විටත් තමන්ගේ කුළුණ හදන්න පටන් අරන් තිබුණේ. දවස් තුනින් ඒක වැඩ ඉවරයි. මේක නම් හරිම අපූරු, ඒ වගේම හරිම විශිෂ්ටයි. විස්මෙන් කුළුණ දිහා බලපු රජතුමා එඩ්මන්ට කතා කරලා කොස්ටියාව හොයන්න පිටත් වුණා. මං දැක්කා ඔයාගේ සහෝදරයා හරිම අමුතු හැඩේ නැවක් හදමින් ඉන්නවා. ඇත්තටම එයා හදන නැව් අපි සාමාන්‍යයෙන් දකින විදිහේ නැව් වගේ නෙවෙයි. අන්න ඒ නිසා ඒ අය තරම් විශේෂ. ඔවුන් නැව්වංගනයට පැමිණෙනකොට කොස්ටයා හදලා නිමකරපු නැව එතන තිබුණා. ඇත්තට මේ අමුතු හැඩේ නැවක් තමයි. දැක්ක ගමන්ඩන් කෙනෙක්ට හිනා යන්න පුළුවන්. හැබැයි රජතුමාට එහෙම වෙන්න බෑ. මං කිව්වේ රජතුමා එහෙම නෑ කියලා. සමාවෙන්න. මගේ උතුමානෙනි, මම නැව හදලා ඉවරයි. හොඳයි, එන්න අපි ඔබලගේ තුන්වෙනි සොයුරා ළඟට යමු. ඔවුන් රජුගේ වැඩපළට ඇවිදගෙන ආවා. එනකොට දැක්කා ඩේමියන් හරි අමුතු විදිහ අපූර්ව උපකරණයක් අතතිව ඉන්නවා. එය පෙනුනේ හරියට දැල් විදින තුවක්කුවක් වගේ. හිරිහැර කරනවට වඩා අල්ලගන්න එක හොඳයිනේ. ඕ, එයා නම් හරිම කරුණාවන්ත තරුණයෙක් නේද? එහෙම තමයි පේන්නේ නම් ඉතින්. හරි එඩ්මන්, ඔයාට පුළුවන් වේවිද හෙලේන කුමරිය ඔයාගේ කුළුණේ ඉඳන් දැකගන්න? මම දැනටමත් අයව දැකලා ඉවරයි. මම පහලට බහින්න කලින් පරීක්ෂා කළා. එතකොට හෙලේන කුමරිය දැක්කා. ඒ ඉතාමත් ලස්සනයි. ඒ වගේම හැම දිශාවකින්ම දැඩි ආරක්ෂාවක් යටතේ ඉන්නේ. හොඳයි, ඒක ටිකක් අමාරුයි වගේ. ඇගේ පියා හරිම දැඩියයි. කිසිම මනුස්සෙක්ට පහසුවෙන් ඇතුල් වෙන්න බෑ මාලිගාවට. ඔබතුමාට අවුරුදු 10ක් ගත වෙයි එහෙට යන්න ගියොත්. හැබැයි මගේ නැවේ ගියොත් නම් එහෙට සතියකින් යන්න පුළුවන් උතුමානෙනි. හොඳයි, ඒක හුඟක් හොඳ ආරංචියක්. එතකොට ඔබගේ කාර්යය කොහොමද ඩේමියන්? උතුමානෙනි, මට පුළුවන් පහසුවෙන් අපි ඕනම කරදරයකින් ගලවගන්න මගේ මේ යන්ත්‍රයෙන්. බොහොම හොඳයි. ඒත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි ආරක්ෂකයින්. උතුමානෙනි, මතකද මං ඔබතුමාට කිව්වා මට ඕනම කෙනෙක්ව වසඟයට ගන්න පුළුවන් කියලා? මට පුළුවන් පහසුවෙන් අපි හැමෝටම මාලිගාවට ඇතුළු වෙන විදියට වැඩ කරන්න. ඉතින් ඊළඟ දවසේ හැමෝම නැගෙනහිර රාජධානිය වෙත පිටත් වෙලා ගියා. කොස්ටයා කිව්ව වගේම එහෙට යන්න ගිය හරියටම සතියයි. අපි දැන් මාලිගාවට යන්න ඕනේ. ඕරල්, ඕරල්! අනේ, ඔබතුමා හරිම හුරතල් පුංචි බලු පැටියෙක්නේ. ඕරල්, ඔය චාටු කතා හෙලේන කුමරිට කියන්න තියාගන්න. හොඳයි මගේ උතුමානෙනි. ඒ අනුව ඕරල්ගේ මඟ පෙන්වීම යටතේ හැමෝම මාලිගාව වෙත ගියා. ආරක්ෂකයින් ඒවට රැවටිලා වගේ ඉන්නේ. ඒත් මට සැකයි අපිට ඇතුල් වෙන දෙයිද කියලා. ඕ, බලන්න, ඕරල් අපේ පැත්ත බලාගෙන ඉන්නේ. ඔහු අපිට කතා කරනවා. පළවෙනි ප්‍රශ්නේ විසඳගෙන සහෝදරයෝ හතර දෙනයි රජතුමායි මාලිගාව ඇතුළට සාමාන්‍ය විදිහට ගියා. මේ දරුවා නම් හරිම අපූර්වයි.
නැගෙනහිර රාජධානී රජතුමා ළඟට යනකම්ම ඕරල්ට පුළුවන් වුණා හැම ආරක්ෂක බටේක්ම තමන්ට ඕන විදිහට අවනත කරගන්න. ඔබලා කෙසේද මාලිගාවට ඇතුළු වුණේ? කොහෙද මගේ ආරක්ෂකයින්? මගේ උතුමාණෙනි, අපි සංචාරක වෙළඳුම් පිරිසක් අපිට අසන්න ලැබුණ ඔබතුමාගේ මේ බලවත් රාජධානිය ගැන. ඕනම කෙනෙක් දන්නවා මෙවන් බලවත් රාජධානිය පාලනය කරන්නේ විශිෂ්ට රජ කෙනෙක් කියලා. ඕරල්ට පුළුවන් හැම විදිහෙම මැජික් දන්න මේ රජතුමාව අවනත කරගත්තා. ඔහුට නොදැනුවත්වම ඔහු hina වුණා. මේ සිද්ධ වෙන දේවල් හරි අමුතුයි වගේ නේද රජතුමනි? ඔහ් අනේ, සමාවෙන්න, මගේ අවධානය වෙන තැනක තිබුණේ. මොකක්ද? ඕ, මෙන්න ඔබතුමාට ඕන හෙලෙන කුමරිය ආවා. කටකතා වලට තරම් නැගේ ලස්සන නම් වැඩිය පේන්න තිබුණේ නෑ. ඇය ටිකක් ඍජු කෙනෙක්. මොකද්ද මේ උනේ? මගේ උතුමාණෙනි, අපි ඔබතුමාගේ දූ කුමරිය සමග කතා කළාට කමක් නැද්ද? ආ නෑ, මේ මං කිව්වේ මේ මට විශ්වාසයි ඔබ හොඳ වැටහීමක් තියෙන මහත්මා ගති ඇති කෙනෙක් කියලා. එහෙම නේද? අන්තිමේදී ඕරල්ට කතා කරන්න රාජතුමා අවසර ලබා දුන්නා. බලන්නකෝ ඇගේ ඇස් හරි ලස්සනයි, ඕරල් කිව්වා. ඒ වගේම ඇගේ සුන්දරත්වය දුටු රජතුමාගේ කම්මල් රත් තැගැන්වුණා. ඒත් හෙලෙන කුමරිය නම් කිසිම ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. මේ කොල්ලෝ ගොඩක් අය මාව වශී කරගන්න හැදුවා. හැබැයි ඔබ හිතන්න එපා මං ඔබේ වචනවලට අහුවෙයි කියලා. මේ සිද්ධ වෙච්ච දෙයට රජතුමාට වගේම සහෝදරයෝ හතර දෙනාටත් හිතා ගන්න බැරි වුණා. මට හිතා ගන්න බෑ මෙහෙම දෙයක් කියයි කියලා. දැන් අපි මොකද්ද කරන්න ඕනේ ඕරල්? මං දන්නේ නෑ උතුමාණෙනි. අහන්න, ඔබතුමාම මේ වෙනුවෙන් අවංක උත්සාහයක් දරුවොත් මොකද? අවංක වෙන්න? ඒ දේ හරියාවිද? ඔබතුමාට වෙන හොඳ අදහසක් තියෙනවද? අහන්න හෙලෙන කුමරියනි, මම තමයි ආකිඩි රජතුමා. මම මේ තරම් දුරක් ගෙවාගෙන ආවේ ඔබ සමග විවාහ වෙන බලාපොරොත්තුවෙන්. නමුත් ඔබ කැමති නම් පමණයි. ඇත්තටම ඔබ ටිකක් වෙනස් කෙනෙක්. හොඳයි, මං එනං ඔබත් එක්ක ඔබේ රාජධානියට. දැක්කනේ, මං කිව්වනේ වැඩේ හරියනවා කියලා. හැබැයි ඔබට සිද්ධ වෙනවා මාව අල්ලන්න. ඕ, මොකද්ද ඒ කතාවේ තේරුම? මොකද්ද? ඔබට පසුවට හොයාගන්න පුළුවන් වෙයි. අභියෝගේ බාරගත් රජතුමා නැගෙනහිර රජතුමාගෙන් සමු අරගෙන කුමාරිව බෝට්ටුවට එක්කන් ගියා. ඒ පුළුවන් තරම් ඉක්මනට කුමාරිව රාජධානියට කැඳවාගෙන එන්න. එක දවසක් මූදමැදදී කුමරිය ආකිඩේ රජතුමා ළඟට ආවා. මූදමැද ඉඳලා මට දැන් ඇති වෙලා. ඉතින් මට දැන් ආපහු ගෙදර යන්න ඕනේ. ගෙදර? ඒ කොහමද? කුමරිය කියපු දේ හිතාගන්න බැරුව ඔක්කොම බලාගෙන ඉන්නකොට එකවරම ඇය හංසයක් වුණා. අනේ දෙවියනේ! හැම කෙනෙක්ටම මේක හිතාගන්න බැරි වුණා. හැබැයි ඩේමියන් කලබල නැතුව එයාගේ ආයුධය අරන් ඉක්මනින් හංසයට විද්දා. ඕ! ඇයි මට හංසයව පේන්නේ නැත්තේ? අර බලන්නකෝ, ඇයි මීයෙක් බවට පත් වුණා. මං හිතන්නේ මෙය වෙන්න ඇති ඇයව අල්ලගන්න කියලා කලින් පැවසුවේ. ඒක පාරටම ඩේමියන් පිස්සු පූසෙක් වගේ මීයව අල්ලන්න පටන් ගත්තා. කුමාරියට හැංගෙන තැන හිතාගන්න බැරුව බෝට්ටුවෙන් එළියට පැන්නා. අන්න ඇය මාළුවෙක් වුණා. ඩේමියන් ගැඹුරු මූදේ පේනලා පේනලා ගිහින් කොහොම හරි අල්ලගත්තා. ආයෙමත් බෝට්ටුවට ආවට පස්සේ කුමාරි හිටපු තත්ත්වෙටම පත් වුණා. ඔව්, ඔබ කොහොම හරි මාව අල්ලගත්තා. ඔව්, දැන් ඔබ මා සමග එනවද? ඔව්, මම එනවා ඔබත් එක්ක ඔබේ රාජධානියට. මං ඔබට කැමති වුණොත් මං ඔබව විවාහ කරගන්නවා. එහෙම නැති වුණොත් මම ආයෙත් මගේ රාජධානියට යනවා. ආහ්, ඒක සාධාරණයි. නියමයි, ඔබතුමාට ආයෙත් මෙයාව තියාගන්න ක්‍රමයක් හොයාගන්න වෙයි වගේ. අන්තිමේදී කොහොම හරි ඔවුන් ආකිඩෙක් රාජධානියට ආවා. ඊට පස්සේ කුමාරී ඉතාම ඉක්මනින් රජතුමාට ආදරය කරන්න පටන් ගත්තා.
දෙන්නම විවාහ වුණා. එතකොට සහෝදරයන්ට ගොඩක් තෑගි භෝග ලැබුණා. ඊට පස්සේ ආපහු වගා කරන්න ගියා. කට්ටියටම දකින්න පුළුවන් වුණා ඇත්ති වෙන්න බඩේරඟු සාරවත්ව වැවිලා තියෙනවා.